ජීවිතය අරමුණු ජයගන්න තරුණ කාලේ පුදුමාකාර හයියක් ලැබෙනවා. ඒ නිසා ඒ හයියත් එක්ක බොහොම ජවසම්පන්න විදිහට තමන්ගේ අරමුණු වලට ළඟා වෙන්න බලාපොරොත්තු හයියට හත්තියට හදාගන්න මිනිසුන්ට හැකියාව ලැබෙනවා. නමුත් කොහේ හෝ තැනක මේ තරුණ ජවය කඩා වැටෙනවා වගේ පණිවිඩයක් ලැබුණොත් කොයිතරම් හැකියාවක් ලැබෙද අපිට ඒක දරා ගන්න. මං කෙලින්ම ධම්මිකෙන් අහන්නේ ඔයාට ඒ වගේ කඩා වැටෙන පණිවිඩයක් ලැබුණා නේද ජීවිතේ? ඔව්, ඇත්තටම ඔව්. මේට අවුරුදු 5කට පමණ ඉස්සෙල්ලා මට මතකයි ඒ දවස. මගේ ජීවිතේ සසල කරපුම දේ තමයි මම එදා ඇහුවේ. තරුණයෙක් හැටියට මට එදා මට හිතුණා මගේ ජීවිතේ සේරම සිහින බඳ වුණා කියලා. මම ගොඩාක් දුප්පත් පවුලකින් පැවතෙන තරුණයෙක්. මගේ තාත්තා රැකියාවක් හැටියට කරේ කම්කරුවෙක්. මගේ අම්මා හවුස් වයිෆ් කෙනෙක්. සහෝදරයන් 3 දෙනෙක් ඉන්න පවුලේ මම තමයි බාලයා, එකම සහෝදරයා. ඉතින් මට ලොකු වගකීමක් තිබ්බා මගේ පවුල ගැන. මට ලොකු බලාපොරොත්තු තිබ්බා. මගේ ඒ බලාපොරොත්තුව මට ඉෂ්ට කරගන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ මම තීරණය කරා විදේශ රැකියාවකට ගිහිල්ලා හිටන් කොහොම හරි මගේ අම්මා තාත්තලා මගේ තව ඉදිරි තියෙන සිහින කොහොමද ඉෂ්ට කරගන්නේ කියලා හිටා. එහෙනම් මම අවුරුදු 3ක් විතර එක දිගට වැඩ කරා. මට මතකයි මම අවුරුදු 3 ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි මම ඒ සුපර් මාකට් එකේ මම වැඩ කරේ සවුදි අරාබියා රටේ. මම ඒ මාකට් එකේ හොඳම සේවකයා වුණා. ඒ ඉන්න අතරතුර එකපාරට මාව මගේ බ්ලඩ් ටෙස්ට් එකේ ප්‍රයෝග කරා. එයාලා මට කිව්වා ඔයාට ඔයා රූම් එකකට වෙලා ඉන්න කියලා. හිතා මගේ රූම් එකේ ඉන්න ඔයා කොහෙවත් යන්න එපා කියලා හිතා. මම ඇහුවා ඇයි රීසන් එක මොකද්ද ප්‍රශ්නේ? මට අනිත් කට්ටිය වගේ යන්න ඕනේ එළියටම මගේ අලු හම්බෙන්න මට කිසිම කෙනෙක් හම්බෙන්න යන්න දුන්නේ නැහැ. මාව රූම් එකේ තියලා කොහෙවත් යන්න එපා කිව්වා. මට කෑම ගෙනත් දුන්නා මගේ රූම් එකටම. සිකියුරිටි එක එළිය දාලා තිබ්බා. දවස් 3කට පස්සේ එයාලා මට කිව්වා ආට එකපාරටම වාගේ ලංකාවට යන්න වෙනවා කියලා. මට අදහ ගන්න බෑ මගේ ජීවිතේ තිබ්බ ගොඩාක් සිහින තව සේරම බොඳ වුණා වගේ වුණා. මට එකපාරටම ඇයි මෙහෙම කියන්නේ කියලා ඇහුවා මම. නමුත් කිසිම පිළිතුරක් මට හම්බුනේ නැහැ. ෆ්ලයිට් එකට නගින්න පැය දෙකකට ඉස්සලා තියෙද්දි HR ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානියා කිව්වා මාට තියෙන HIV කියලා හිටා. මම HIV කියලා කිව්වට මට ඒක එච්චර තේරුණේ නැහැ. HIV කියලා කියන්නේ මම කිව්වා HIV කියලා කියන්නේ මොකද්ද? එයා කිව්වා HIV means is a AIDS. මම කිව්වා එතකොට තමයි මට හිතෙන්නේ මගේ AIDS කියලා. මම මීට කලින් අහලා තිබ්බේ AIDS කියලා කියන්නේ මාරාන්තිකයි. කවදාවත් හොඳ වෙන්නේ නැති ජීවිතේ එතනින්ම ඉවරයි කියලා හිතුණ රෝගයක් කියලා මම හිතුවේ. මට කරන්න දෙයක් නැහැ. මට මොනවා කරන්නද කියලා මට හිතුණේ නැහැ. මට මගේ අම්මයි තාත්තයි මට මතක් වුණා මම යාලට මොකද්ද මේ කියන්නේ? මට මොනවද කරන්න කියලා මට හිතාගන්න බැරි වුණා. මගේ යාළුවෝ මගේ ඇඳුම් පුච්චලා තිබ්බා. මගේ ගමට කියනවා කියලා තිබ්බා. ගොඩාක් දේවල් ඒ වගේ විදිහට මට අහන්න ලැබුණා. මං කිව්වා කමක් නැහැ. හැබැයි මට මතක් වුණේ මගේ අම්මයි තාත්තයි තමයි. ඉස්ලාමට මගේ අම්මා තාත්තා කියලා තිබ්බා මම බලන්න ආසයි කියලා. හිතා අවුරුදු 3ක් මම එක දිගට වැඩ කරපු හින්දා මට මතකයි. ඒක හින්දා මං ආයෙ හපව් ලංකාවට එනවා කියලා කොහොම හරි මං හිතේ තියාගෙන මට මොකද්ද අම්මට කියන්නේ? මොකද්ද මං තාත්තට කියන්නේ? මොකද්ද මගේ සහෝදරයන්ට කියන්නේ කියලා මම තේරුණේ නැහැ මට. එහෙම මං එකපාරටම ආවා. ඊට පස්සේ හැබැයි මං අම්මට කිව් බොරුවක්. මම වැඩ කරන්න බැරි හින්දා ආවා කියලා හිතා. ඊට පස්සේ මම ශ්‍රී ලංකාවේ තියෙන STD control තියෙන ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වෙලා මගේ ආයෙ හපන් මගේ බ්ලඩ් එක මාස් ටෙස්ට් කරා. එතින් මම HIV පොසිටිව් කියලා දැනගත්තා. හැබැයි මට කියන්න සතුටුයි එතන හිටිය ડોක්ටර්ස්ලා මට ගොඩක් උදව් කරා මේ තත්ත්වයට එන්න. යාලා මට එතන වෙනස්කමක් සිදුුනේ නැහැ. ඔයාට දම් මේක අපිට කියන්න කැමති නම් ඇයි HIV ඔයාට ශරීරගත වෙන්නේ? කොතනද ඔයාට වැරදුනේ? අපි විදේශ ගත වුණාම මම හිතුව ඇත්තට මට හරිම නිදහස්. මම ගොඩක් නිදහස්. ඉතින් මම තනියම ඉන්නේ. අපි ගොඩක් වැඩ කරනවා. වැඩ කළා ඉතින් අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් අපි සමහර මම ඉතින් මම සමලිංගික පුද්ගලෙක්. මම මේ අවස්ථාවලදී සමහර විදේශ පුද්ගලයන් දෙන්න 3-4 දෙනෙක් කිත්තු වගේ මම සමහර අවස්ථාවලදී මට මගේ ලිංගික ආශාවන් සපුරු ගන්න මම ඒ කට්ටියත් එක්ක හිටියා. සමහරට හැබැයි මම කවදාවත් දැනගෙන හිටියේ නෑ මේකේ තියෙන HIV කියන
වරිසේ තියෙන බරපතලකම මම අහලා තිබ්බ ඒඩ්ස් කියන මාරාන්තිකයි කියන එක අහලා විතරයි තිබ්බේ. මම මේකෙන් කොහොමද බේරෙන්න ඕනේ, අපි කොහොමද මේ කොහොමද බෝ වෙන ක්‍රම, බෝ වෙන්නේ නැත්තේ කොහොමද කියලා මම කවදාවත් අහලා තිබ්බේ නැහැ HIV. ඒකයි මට තිබ්බ ගැටලුව වුනේ.